සුභ මධ්‍යහනක් හයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත කොරෝනා පැතිරෙන ඉතාලියේ ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු දැනගන්න මෙහෙයුම් මැදිරියක් මත්කුඩු කිලෝ 7ක් සමග 8 දෙනෙකු පොලිස් දැලේ ට්‍රම්ප්ගේ ඉන්දිය සංචාරය අතරතුර ගිවිසුම් වලටත් අත්සන් COVID-19 හෙවත් කොරෝනා වෛරසය ඉතාලිය තුල ව්‍යාප්ත වීමත් සමග එහි සිටින ශ්‍රී ලාංකිකයින් ගැන නිරන්තර අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරනවා. ඉතාලිය සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට වෛරසය වැළඳී නැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ. රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලාන්හි කොන්සල් කාර්යාලය සමග සම්බන්ධීකරණයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ඔවුන් පිළිබඳව සමීපව අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලාංකිකයන් 104,000කට වැඩි පිරිසක් ඉතාලියේ වාසය කරනවා. ඉන් 60%ක්ම වෙසෙන්නේ ලොම්බාඩ් කලාපයේ. දූත මණ්ඩල මේ වන විට රෝම සහ මිලන් ප්‍රදේශවල සෞඛ්‍ය බලධාරීන් සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටිනවා. ශ්‍රී ලංකා විහාරස්ථාන ප්‍රජානායකින් සහ අදාළ සියලු දෙනා මේ සම්බන්ධව එක් වී සිටිනවා. ඉතාලිය සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසත් අදාළ නීති රෙගුලාසි සහ ආරක්ෂක පියවරයන්ට අනුව සියලු පියවර ගන්නා ලෙසත් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. තනාපති කාර්යාල සහ කොන්සුල් කාර්යාල විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්ෂණික දුරකථන ඇමතුන් 24 පුරාම ක්‍රියාත්මකයි. අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා උපකාරක කවුලුවක්ද පිහිටුවා තිබෙනවා. එම අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි. හෙරොයින් කිලෝග්‍රෑම් 4ක් සමග සැකකරුවන් 6 දෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ. මද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර අවුරුදු 26 හා 28 වයස්වල පසුවන මාලදිවයින් ජාතිකයන් 3 දෙනෙකුද වනවා. සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. මේ අතර දෙහිවල පොලිසිය කළ වැටලීමකදී දුම්කොළ මිශ්‍ර මාවා නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 875ක් සමග සැකකරුවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. දෙහිවල සහ මතුගම ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බව පොලිසිය ප්‍රකාශ කළා. මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. එම සඳහනේ නායකයා හැටියට අපි එතුමාගෙන් ඉල්ලා සිටියේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්නට හැකියාව දක්ෂතාවයේ තිබෙන කිසියම් දැක්මක් සහිත පාර්ලිමේන්තුවේ නීති ප්‍රතිපත්ති සම්පාදනයේට මූල්‍ය කල්මනාකරණයට ඒ හැකියාව තියෙන පිරිස් ඉදිරි මැතිවරණයේදී ඔවුන්ගේ සඳහනේ ලයිස්තු වලට ඉදිරිපත් කරන හැටියට පරාජිත අපේක්ෂකයින් පාර්ලිමේන්තුවට ජාතික ලයිස්තුව හරහා ගෙනීම පිළිබඳවත් තරුණ සහ කාන්තා නියෝජනය ලබා දීම පිළිබඳවත් ගරු අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. පැහැදිලිව සඳහන් කළා පරාජිතයින් ඔහුගේ නායකත්වයේ තුල පාර්ලිමේන්තුවට ගෙනීමට ක්‍රියා කරන්නේ නැති බව. ඒ වගේම අතීතයේදී එවැනි පරාජිත පිරිස ඔහුගේ නායකත්වයේ යටතේ පාර්ලිමේන්තුවට ගෙනෙන්නට ඔහු ක්‍රියා නොකළ බව. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂිතයින්ට නාම යෝජනා ලබා දීමෙන් වළකින ලෙස මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් ඉල්ලා සිටීමට සියලුම දේශපාලන පක්ෂ නායකයන් හමු වීමට තීරණය කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ. මාර්තු 12 ව්‍යාපාරයේ නිර්ණායක සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට එක් වුණා. හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. හොරණ ඉලිඹ කඳාන මාර්ගයේ ඉලිඹ ප්‍රදේශයේදී ඊ රාත්‍රියේ වෙඩි තැබීම සිදු කර ඇත්තේ ත්‍රිරෝද රථයක් පදවාගෙන මෙන් සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් තිබෙනවා. තුවාලකරු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියා. ඔහු ඉලිඹ ප්‍රදේශයේම පදිංචි 32 වර්ධි අයෙක්. මෙම වෙඩි තැබීම සිදු කිරීමට පෙර එම මාර්ගයේම කිලෝමීටරයකට දුරින් නවතා තිබූ ත්‍රිරෝද රථයකට හා අවට නිවසකටද වෙඩි තබා තිබෙනවා. හෙට පෙරවරු 9 සිට අනිද්දා අලුයම 3 දක්වා ගම්පා දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයීම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසනවා. ජායල කටුනායක සීදුව ඒකල කඳාන අනියාකන්ද බටගම තුඩැල්ල නිවන්දම මාළුවෙලිය කෙරවල පිටිය මාටාගොඩ වැලිසර මාබෝල
ඇල්පිටිගල මහභාගයේ දික්කොවිට උස්වැටිකයාව පමුණුගම හා බෝපිටිය එසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශයි. කැලණිය ප්‍රදේශයේ අවශ්‍ය වැඩි දියුණු කිරීමක් හේතුවෙන් මෙසේ ජල සැපයුම අත්හිටවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය තවදුරටත් සඳහන් කරන්නේ. UMP, TNA සහ මුස්ලිම් කොංග්‍රසය සමග කිසිදු මැතිවරණ සඳහනයකට ජනතා විමුක්ති පෙරමුණ එකඟ වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒකාබද්ධ සඳහනයක් සම්බන්ධයෙන් පළවන ප්‍රකාශ අසත්‍ය බවයි කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. රාජමාත්‍ය ලක්ෂ්මණ ඥාපාභිවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත යන මහතුරුන්ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ වෙනකොට UNP එකේ බිම් මට්ටමේ පාක්ෂිකයා දුර්මුඛ වෙලා ඡන්ද ව්‍යාපාරයක් කරගන්නේ කොහොමද කියලා කල්පනා කර කර ඉන්නවා. ඒ වගේ වෙලාවක ඔවුන් ගහන උප්පරවැට්ටියක් තමයි මේ JVP එකත් එකතු කරනවා අපේ සන්ධානෙට. දැන් TNA මුස්ලිම් කොංග්‍රස් ඔක්කොම හරි JVP එකත් අවසාන වෙනවයි කියලා. ඕක පට්ටපල් බොරුවක්. අපි UNP එකත් එක්ක හෝ TNA එකත් එක්ක හෝ මුස්ලිම් කොංග්‍රස්යත් එක්ක කිසිදු මැතිවරණ සන්ධානයකට යන්නේත් නැහැ, සාකච්ඡාවකුත් නැහැ. තමන්ගේ ජනතාවගෙනුත් ප්‍රතික්ෂේප වෙනකොට රවුෆගේ මහත්තයාට අද කරන්න සිද්ධ වෙලා තියෙන්නේ JVP එකේ ලේබල් එක පෙන්නගෙන ආ JVP එකත් අපිත් එක්ක ඉන්න ඕගොල්ලෝ අපිත් එක්ක එකතු වෙන වගේ බොරු කියමින් යන්න. ඉතින් අපි දන්නවා හකින් මහත්තයලා ඡන්දයක් කිට්ට වෙනකොට ඔහොම තමයි හැසිරෙන්නේ කියලා. වහන්න නැති රවුෆ් හකීම් එතුමායි කතාව. වෙනම සන්දාන හදනවා. JVP එකත් එක්ක එක්කහුව වෙනවා. UNP එක පැත්තක ඉන්නවා. මේගොල්ලෝ හදන්නේ වටේටම JVP එක ඔක්කොම එක්කහුව කරගෙන වෙනම සන්දාන හදලා මේ ආණ්ඩුවට විරුද්ධව බලවේගයක් හදන. JVP එක බය වෙලා එක සැරේටම කියනවා. නෑ අපි රවුෆ් එක මොකක් ගනුදෙනුවක් කරන්නේ නෑ. තවමත් මේ අවතාර බලවේග තියෙනවා. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේ අර ඔබ ජනාධිපතිවරයා පත් කරා වගේ පාර්ලිමේන්තුවේ 3-2 බලයක් අපි ගන්න අවශ්‍යතාවය තියෙන්නේ. හගේ මාත්‍ය මම හිතන්නේ හැමදාම හිටියේ ආණ්ඩුවේ මේ පාර තමයි වැඩේ වැරදුනේ. හැම ගහටම කොට කොටා ගිහිල්ලා අවසානයේ කෙහෙල් ගහට කෙටුවා. හරියටම දැන් හොට පැටිරලා තියෙන්නේ හගීම් මහත්තයලාගේ. හගීම් මහත්තයලා මොන විදියෙ කණ්ඩායම් හදාගෙන ආවත් මොන විදියෙ සන්ධානගත කර වෙලා ආවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ පරාජයට පත් කරන්නට හැකියාවක් කොහෙත්ම ලැබෙන්නේ නැහැ. වගේම අපට ඉතාමත්ම කනගාටුයි. පැහැදිලිවම ජනතා විමුක්ති පෙරමුණ අද වෙනකොට දේශපාලන වශයෙන් ඇදවැටිලා තියෙන්නේ. ඒ ඇදවැටිච්ච පක්ෂේ කාගේ හරි නැට්ටේ ලීලා උත්සාහ ගන්නේ තමන්ගේ දේශපාලන භූමිකාව තුළ මන්ත්‍රීවරයෙක් දෙන්නෙක් වැඩි කරගන්නේ කොහොමද කියන එක. සමගි ජනබලවේගය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ පැවැත්ුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්ුණේ. ඊට සහභාගී වූ නියෝජිතයින් මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. එහෙම නාම යෝජනා සම්බන්ධව එකගතාවයක් කියන්නේ තව කල් තියෙනවා. මොනවාගේ සලකුණක් දෙන්නේ දැන් අලියයි හංසය දෙකම නැති වෙන සීන් එකක්නේ තියෙන්නේ. එහෙම කියන්න බෑනේ. කොහමද ඔක එහෙම කියන්නේ? ලකුණ නෙවෙයි ඉල්ලන නායකයයි ඉල්ලන කාණ්ඩමයි ප්‍රතිපත්තිය වෙන්නේ. සන්ධානෙන් මුස්ලිම් කොංග්‍රසයේ TN වෙන වෙනම ඉල්ලන්න හදනවා. ගොඩක් අය හැලෙන්න හදනවා. එහෙම කවුරුවත් හැලෙන්නේ නැහැ. තව වැඩි වෙනවා. ඇත්තටම අලියාගේ ලකුණේ යෑම පිළිබඳ අපිටත් ගැටලුවක් නැහැ. නමුත් ප්‍රශ්න තිබෙන්නේ අලියා ලකුණ අතහැරලා එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාවේදී අපිට ඒ ලකුණ ලබා දෙනවා නම් එක්සත් ජාතික පක්ෂයට ඒ ලකුණ අහිමි වෙනවා. ඉතින් මැතිවරණ නීතියට අනුව වසර 5ක් යනතුරු නැවත ඒ ලකුණ ලබා ගන්න බෑ. ඊළඟ මැතිවරණය දක්වාම රැඳෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ පොදු ලකුණකට යමු. සියලුම දෙනා එකට එකතු වෙලා එතකොට එක්සත් ජාතික පක්ෂයත් ආරක්ෂා වෙනවා. ඒ වගේම අපේ අරමුණත් ඉටු වෙනවා. ලබන ඉරිදා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂය ලකුණ සම්බන්ධයෙන් ඔවුන්ගේ පක්ෂයේ මතය අවසාන වශයෙන් කියනවා. සලකුණ අදාළ නැහැ. මම හිතනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ආගමැති කිරීමේ නායකත්වයට සිළු දෙනා සූදානම්. ඒ සම්බන්ධයෙන් අපි විශාල වැඩපිළිවෙලක් විශේෂයෙන්ම මේ රට යන අත දින 100ක් තුල ගිහිල්ලා තියෙන අත පිළිබඳව අපි ජනතාව අතරට යන වැඩපිළිවෙලක් ගෙනියනවා හෙට අනිද්දාම. දැන් මේ අවසන් තීරණය කවදාවකේ එයිද? අවසන් තීරණ නැහැ. අපි තීරණයක් කරන් ඉවරයි. අපේ තීරණය අවසන්. සමගි ජනබලවේගයෙන් අපි ඉදිරියට ඇදෙනවා. සර් විපක්ෂ නායකතුමා. සර් විපක්ෂ නායකතුමා. ආනේ සර්. සර් විනාඩියක් විනාඩියක්. සර් 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 අපිට විනාඩියක් දෙන්න සර්. සර් විනාඩියක් දෙන්නකෝ. ආනේ සර්. සර් 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 මේ අතර එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තර ගැටලුව සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් ඇතුළු පාර්ශ්ව රැසක් අදහස් පළ කළා. මෛත්‍රීපාලසිරිසේන ජනාධිපතිතුමාගේ හංසයාගෙන් කලින් මේ සරත් පොන්සේකාගේ හංසයාගෙන් දැන් ඊට වැඩිය වෙනස් ප්‍රශ්නයක් මෙතන ඇති වෙලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තුමා ඊළඟ අගමැති අපේක්ෂකයා හැටියට එතුමත් මේ රටේ රහසක් නෙමෙයි පොඩි බාධා ගොඩක් තිබෙනවා.
එවගේ කෙනෙකුට එද්දි අලියද හංසයද කියන දෙක අපිට ගලප ගන්න වෙනවා මේ ඉදිරි කාල සීමාව තුළ. මේ රටේ ගොවි ජනතාවගේ ආර්ථික විනාශ කරපු, රටේ ආර්ථික විනාශ කරපු, රටේ මහා බැංකුව හොරා කාපු මේ අය තමයි හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදන්නේ. එනිසා ජනතාවට ඉතාමත්ම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි හදවත තියෙන නායකයා සහ පක්ෂ කොහෙද තියෙන්නේ කියලා. රනිල් වික්‍රමසිංහ මහත්මයා අලුත් වාර්තාවක් තියන්න යනවා. එක්සත් ජාතික පක්ෂය අවසන් නැණේ ගහලා මිනිවල දක්වා ඇදගෙන යන එක්සත් ජාතික පක්ෂයේ නායකය හැටියට. මම හිතන්නේ UNP එකේ අවසාන නායකයා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා කියන්නේ. අද වෙනකොට ඔවුන්ට ලකුණක් හොයාගන්න බැරිලා තියෙනවා. හරිහමන් නායකයෙක් නැති වෙලා තිබෙනවා. නමක් නැති වෙලා තියෙනවා. පහලේකම් කවුද කියලා දන්නේත් නැහැ. රටේ නායකත්වයේ අපේක්ෂා කරන්නේ ඇමතිවරයාගෙන් ඇමතිවරයාට ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරුවන්නේ නැති අධ්‍යාපන ක්‍රමයක් බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. ඇල්පිටිය කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. මේ රටේ සිස්ටම්ස් නැතිම රටක්. ඇමතිවරයා තමයි සිස්ටම් එක හදාගන්නේ. ආණ්ඩුව නිල් පාට වුණත්, කොළ පාට වුණත්, ආණ්ඩුව රතු පාට වුණත් අපේ රටේ ඉතිහාසයේ ඇත්ත ඒක. ආණ්ඩුවෙන් ආණ්ඩුවට ප්‍රතිපත්ති මාරු වෙනවා. එකම ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගෙන් ඇමතිවරයට ප්‍රතිපත්ති මාරු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මේ ක්‍රමයට නැවතීමේ ලකුණ තියන්න ඕනේ කියලා. ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙන්න බැරි. ඇමතිවරයෙක්ගෙන් ඇමතිවරයට මාරු වෙන්න බැරි. නිශ්චිත ප්‍රතිපත්තිය රටේ අධ්‍යාපනය වෙනුවෙන්, සෞඛ්‍ය වෙනුවෙන් තියෙන්න ඕනේ කියලා. හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ මහතා මුල් අක්‍රමිකතාවක් සිදු කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ ඔහුට එරෙහිව අලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කළා. තමන් කිසිදු මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කර නොමැති බව පවසන සභාපතිවරයා මෙම පැමිණිල්ල කඩිනමින් විභාගයට ගන්නා ලෙස අලස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා. AEA එම කොමිසමේ නිලධාරීන් හමුවට පැමිණි අවස්ථාවේදී ප්‍රාදේශ සභාවේ ක්‍රියා පටිපාටි අනුව තමයි මේ මිලදී ගැනීම කළා තියෙන්නේ. ඒක මුදල් කමිටුවෙන් අනුමත කළා. ඉන්පසුව මහසභාවට මුද්‍රණය කළා. සියලුම ගරු මන්ත්‍රීතුමන්ලට තුමියන්ලට යවනවා වැඩ කරන දින 4කට ප්‍රථම මහසභා වාර්තාව. මහසභාවේ ඒකමතිකව සම්මත කළා තමයි මේ මිලදී ගැනීම කළා තියෙන්නේ. එහෙමනම් යම්කිසි දූෂණයක්, වංචාවක්, ඒ වගේම මිල වැඩිවීමක් සම්බන්ධයෙන් තියෙනවා නම් මහසභාවේදී ඒ සඳහා ප්‍රශ්න කළා. ඒ මිලදී ගැනීම අත්හිටවන්න අපිට ඕන තරම් අවස්ථාව තිබුණා. එහෙමනකොර දේශපාලන වාසියක් වෙනුවෙන් මේ කරන කටයුත්තක්. පැමිණිල්ල කරපු මන්ත්‍රීතුමත් මේකට අත උස්සලා තියෙනවා එකඟතාවයේ පළ කළා. කැලිකසල ගැටලුවට විසඳුම් සෙවීම වෙනුවෙන් සෑම කාලයේම ව්‍යාපෘති ක්‍රියාත්මක වූද තවමත් ඒ වෙනුවෙන් නිසි විසඳුමක් ලබා ගැනීමට හැකි වී නැහැ. ජනතාව කිසිදු විනයක් නොමැතිව මාර්ගවල අවිධිමත් ලෙස කුණු බැහැර කිරීම හේතුවෙන් මෙම ගැටලුව තවදුරටත් උග්‍ර වී තිබෙනවා. එවැනි පිරිසට නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳවද පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක්. හෝමාගම මාවත්ගම කෘෂි මාවතේ පදිංචි ජනතාව මේ ගැටලුවලට දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් සිටිනවා. රාත්‍රී කාලයේදී නිවස් ඉදිරිපිටට කැලිකසල ගෙනවිත් දමන පිරිස් තවමත් එම කටයුතු සුපුරුදු ලෙස සිදු කරන බවයි ජනතාව චෝදනා කරන්නේ. ගම්වාසීන් එක්ව කුණු පුලස්සා දැමීමට අවස්ථා කිහිපයකදී කටයුතු කළා. මෙලෙස ගෙනවිත් දැමූ කුණු බෑගයක තිබූ ලියවිල්ලක් ඔස්සේ කුණු ගෙනවිත් දැමූ පුද්ගලයා හඳුනා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වුණා. එම පුද්ගලයා කැඳවා එම ස්ථානයෙන් කුණු ඉවත් කිරීමටයි පියවර ගැනුණේ. එහෙත් තවදුරටත් නිවස් ඉදිරිපිටට කුණු ගෙනවිත් දැමීම සුපුරුදු ලෙස සිදු කරන බැවින් ප්‍රදේශවාසීන් අපහසුතාවට පත් වී සිටිනවා. පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. බොදුබල සේනා සංවිධානයේ පැවැත්වූ ජාතියේ මහා චීවර පූජාව අනුරාධපුර ඓතිහාසික රුවන්විලිසෑ මළුවේදී පැවැත්වුණා. අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලෙගම සිරිනිවාස, රුවන්වැලිසෑ රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලෙගම හේමරත්නයන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වෙනුයි චීවර පූජාව පැවැත්වුණේ. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ සංවිධායකත්වයෙන් රුවන්වැලිසෑ රදුන් වෙත සිවුරු 60,000ක් පූජා කිරීම මෙහිදී සිදු කෙරුණා. ජාත්‍යන්තර මව්භාෂා දින සැමරුම් උත්සවය පුස්තකාලය ප්‍රලේඛන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. සිංහල භාෂාව හමුවේ ඇති අභියෝගයන් මැයින් මෙහිදී ප්‍රධාන දේශනය පැවැත්වුවේ මහාචාර්ය සඳගෝමි කෝපරහිවා මහතායි. ජනමාධ්‍ය හා භාෂා භාවිත යන තේමාව යටතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වුවා.
ශ්‍රී ලංකා සෞඛ්‍ය දාන ව්‍යාපාරීට වසර 60ක් පිරීම නිමිත්තෙන් පාගමනක් සහ සෞඛ්‍ය ප්‍රදර්ශනයක් පැවැත්ුණා. පානදුර බාලිකා විද්‍යාලයේ පැවති ප්‍රදර්ශනයේට පාසල් 30ක දරුවන් නිර්මාණ ඉදිරිපත් කළා. පැරණි ඖෂධ මෙන්ම නූතන ඖෂධ සම්බන්ධයෙන්ද දැනුවත් කිරීමේ ප්‍රදර්ශන කුටි මෙහිදී පැවැත්ුණා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. සුබ දවසක්. www.itnnews.lk